ලංකා ක්‍රිකට්වල ස්වර්ණම යුගය අනුහය ලෝකස්ලානින් පස්සේ උදාවුණා කිව්වොත් හරි. සංග මහෙල සනත් දෙල්ෂාන් මුරලි වාස් වගේ ලෝක පූජිත ක්‍රීඩකයන් රාශියක් එකම කණ්ඩායමක සෙල්ලම් කළ කාලයක් තිබුණා. ඒ ක්‍රීඩකයන්ගේ ආභාෂය ලබන්න ඒ ක්‍රීඩකයන් එකට සෙල්ලම් කරන්න වාසනාව ලැබපු ක්‍රීඩකෙක් තමයි ඇන්ජලෝ මැතිව්ස් කියන්නේ. ප්‍රවීණයන් එකින් එක සමුගනිද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයේ බාර වුණු ප්‍රධාන ක්‍රීඩකයා තමයි මැතිව්ස්. මැතිව්ස් කණ්ඩායමට එන්නේ පන්දුවේම ප්‍රතිහරඹේ වගේ පන්දු රැකීමටත් එක විදිහට හපංකම් තියෙන ක්‍රීඩකෙක් විදිහට. දඟපන්දු යවන තුන්ගිරියව ක්‍රීඩකයෝ අපේ ක්‍රිකට් ඉතිහාසයේ බලද්දි කීප දෙනෙක්ම හමුුණත් ශ්‍රී ලංකාවේ තනතිලි වේගපන්දු යවන්නන්ට සහාය නොදෙන හින්දාමද කොහෙද වේගපන්දු යවන තුන්ගිරියව ක්‍රීඩකයෝ අපිට ඒ තරම් හොයාගන්න බැරි වුණ නිසා ලංකා වේගපන්දු යවන තුන්ගිරියව ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩක් වෙන්නලා තිබුණු අවස්ථාවක තමයි මැතිව්ස් කණ්ඩායමට ආවේ. මැතිව්ස් එන්න කලින් අපේ කණ්ඩායමට වේගපන්දු යවන තුන්ගිරියව ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම ආවා. ගයන් වීරකෝන්, වීරරත්න, හසන්ත ප්‍රනාන්දු, චින්තක ජයසිංහ වගේ ක්‍රීඩකයෝ කණ්ඩායමට ආවත් ඒ ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථාවර වෙන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ මහරොෆ් මැතිව්ස් දෙන්නගේ පැමිණීමත් තිසරගේ පැමිණීමත් එක්ක වේගපන්දු යවන්න පුළුවන් ප්‍රතිකරුවෙකුට නිරන්තරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තැනක් වෙන්නුණා. මේ ක්‍රීඩකය අතරින් වඩාත්ම සමබරව වැඩේ කරන්න හොඳම සුදුසු විදිහට ඇන්ජලෝ මැතිව්ස් සීමිත පන්දු ආර තරඟවල ඉහළ දක්ෂතා පෙන්වුවත් පසුකාලීනව ඔහුට ආපු ආබාධ තත්ත්වයන් එක්ක මැතිව්ස් ප්‍රතිකරුවෙක් විතරක් බවට පත් වුණා. තරඟයකට සෙල්ලම් කළොත් තරඟාවලි කිහිපයක් ආබාධ නිසා එළිය හිටපු මැතිව්ස් කඩුළු අතර දුවද්දී පෙන්වපු දුර්වලතාව වගේම ආබාධ තත්ත්වයන් නිසා ප්‍රතිකරුවෙක් විදිහට කණ්ඩායමේ හිටපු මේ ක්‍රීඩකයා කණ්ඩායමෙන් වරින් වර ඉවතට විසි වුණා. මේ තත්ත්වයන්ගෙන් ගොඩ ඇවිත් ඇන්ජලෝ නැවතත් තුන්ගිරියව ක්‍රීඩකෙක් වෙන්න ඔහු ගත්ත උත්සාහයේ ප්‍රතිඵල අපිට සිම්බාබ්වේ සංචාරයේ ඉඳන් දකින්න පුළුවන් වුණා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ද්විතීයික ශොට්කයක් ලබා ගත්ත මැතිව්ස් ඊටත් වඩා හොඳට පොදු කණ්ඩායමේ තරඟාවලියේදී පන්දු රැකීමෙන් වගේම පන්දු යැවීමෙනුත් වැඩ දෙන්නවා. මේ විදිහට කණ්ඩායමේ ඉන්න ප්‍රවීණම ක්‍රීඩකයා පසුගිය කාලේ සිදු කරපු පුහුණුවෙන් කැප් කිරීම වල ප්‍රතිඵලයක් විදිහට තුන්ගිරියව ක්‍රීඩකයෙක් ලෙස නැවත පිවිදීම ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු ශක්තියක් වන විදිය අපිට ඉදිරියේදී දකින්න පුළුවන් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.